සුබද සකයිවන් මම මනුරංග විජේසේකර මං ගැන සඳහන් කරොත් එහෙම මම මේ විවිධ හැඩතල හරහා කලාවේ විවිධ හැඩතල හරහා ඔබව මුණ ගැහෙනවා මගේ ප්‍රධාන භූමිකාව ගීපද රචනයේ ගීපද රචකයෙක් හැටියට තමයි මාව මුලින්ම හම්බ වෙන්නේ රම්බරි කියපන් උඹේ නම්බරේ දෙනෙනා තුරුමයින් නදනුඹ පසුනි වේදිකෙක් හැටියට පිටපත් රචකෙක් හැටියට කලා අධ්‍යක්ෂකෙනේ එතකොට මොනවද ඔය වගේ පොත් ලියනවා මේ වගේ කැලි ගොඩක් තියෙනවා මගේ වැඩසටහන් අධ්‍යක්ෂණය කරනවා YouTube කරුවෙක් හැටියටත් ඉන්නවා ඉතින් මේ වගේ කැලි ගොඩක් එකතු වෙලා තියෙනවා මේ ඔක්කොගෙම එකතු වෙච්ච නිවේදකයා කියන භූමිකාව තමයි නාදගමේ මම ඉටු කරන්නේ හැබැයි නිවේදකය නිවේදන වේම නෙවෙයි විතර සිද්ධ වෙන්නේ ඒ ගායක ගායිකාවන් සමග කිඳා බැහැලා ඒ ඒ පෞල් පරිසරයේම කොටසක් හැටියට තමයි එතන නිවේදකත්වයේ වේ තියෙන්නේ අපි පළවෙනි සින්දුව මං කියන මේ අර කලාතුරකින් ඕර්කෙස්ට්‍රා හැපැටිච් එක ඔයාගේ මම්මේ කල්පනා කරේ වා හැමදාමත් මේ ආපුදාය ඉඳන් තාම තනිකඩයි මම හිතනවා මීගමු වින්නත් තනිකඩ ස්වභාවය මට දැම්ම තාත්ත කෙනෙක් වෙන්න ඕන නැවට කිල්ලෙත් එක්ක යාළුණා කියලා ඒගොම තාත්ත කෙනෙක් වෙන්නේ සාදරයෙන් මෙතනදී යාළු එකපාරම තාත්ත කෙනෙක් කියලා මම මොනවද මේ හිතන්නේ සින්දුවකින් එතකොට නිකන් මේ ඊළඟට මේ සින්දුව තියෙනවා වගේ ඉන්ට්‍රොඩියුස් කරන වැඩක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ කොහොම හරි නාදගමේ වගේ චරිතය ওই විදිහට තමයි නිර්වචනය කරන්න පුළුවන් වෙන්නේ මම මෙල්බර්න් නාදගම තමයි මම මතක එකක් තමයි මමත් ගොඩක් මේ ශේෂ්ත්‍රය තුල අත්දැකීම් තිබුණාට මේ වගේ ලොකු කණ්ඩායමක් ඔක්කොම නවකයෝ ඒ වගේ කණ්ඩායමක් එක්ක මෙල්බර්න් වලට ගිහිල්ලා මෙල්බර්න් වල කට්ටිය ජීවිතේටවත් දැකලා නැති එහෙම හිතපුවත් නැති එකක් වැවක් ගාව කරන්න හම්බුනාම ඒක හොඳ මතකයක් කරලා ඉවරනකන් ෂුවර් එකක් තිබුණේ වැඩි හරියයි කියලා මම හිතනවා මතකයන් අතර ඒක අමතක කරන්න බැරි මතකයක් ඒ වගේම සාර්ථක මතකයක් හැටියට හැමදාම ජීවිතේ ඉතුරුන මොකද 1500 තර අධික සෙනඟක් ආවා ඒක හොඳ මතකයක් මෙතුන් පුපුරන සුළුයි ඔහු ඔහු හොයන ගමන් ඉන්නේ ලොකු ගමනක් අත්දැකීම අවශ්‍යයි සුපිරිතරුවක් ලොකු පරාසයක් හරියට ගියොත් අන්තර්ජාතික තරුවක් එලියා උපතින්ම දක්ෂතාවය ගෙනාපු හොයා ගන්න බෑ කන්න ආසම කෑම ගත්තොත් වර්ග කීපයක් තියෙනවා ඒ කියන්නේ මේ මේ ඔක්කොම එකතු වුණ ඕනි දෙකට කැමති කජු රට කජු චීස් වගේ දේවල් තියෙන ඕනි දෙකට කැමති වටිනම ඇඩ්වයිස් එක තමයි අපි මැත්තේ කැපෙන්න අවශ්‍ය නැහැ. ඇයටගේ ජීවිතයක් තියෙනවා. හැබැයි තාත්ත කෙනෙක්ට හෝ අම්මා කෙනෙක්ට මේ පොඩි කාලේ දරුවෙක් බලා ගන්න විදිහට ඊට පස්සේ ආව බාර ගන්න කෙනා බලා ගන්න ඉද කියලා කියන්නද බෑ. ඒක තමයි යථාර්ථය. නමුත් කවුරු වුණත් ඒ අනාගතයේ ජීවිතේ යන ගමන් මාර්ගය තුල බොහොම පරිස්සමින් යන්න ඕනේ. ඉතන තරම් ලෝකය සුන්දර නැහැ. අම්මා තාත්තා ගොඩක් වෙලාවට දෙන රැකවරණය හැමතැනින්ම හම්බ වෙයි කියලා හිතන්න බෑ. පරිණත වෙන්න වෙන්න වෙනස් වෙන දෙයක් අද්දකීම් එන්න එන්න වෙනස් වෙන දෙයක් කොයි විටකවත් ප්‍රකාශ කරන ආදරය තුල හෝ අත්විඳින ආදරය තුල ඇති දෙයක් නැහැ විශේෂම විවාහයකට පෙර තියෙන ආදරය තුල තියෙනක ආදරය නෙවෙයි ආදරය පිළිබඳව පොඩි මොකද කියන්නේ පෙරපාසල් පෙරපුරුවක් වගේක් ඊට පස්සේ ඔයා ඩිප්ලෝමා එකයි ඩිග්‍රී එකයි කරන්න බඳින්න ඕනේ ඒකෙත් මුල් කාලය තුල ඩිප්ලෝමා ඊට පස්සේ තව යන්න යන්න තමයි ඩිග්‍රී හම්බෙන්නේ ඒකෙන් තමයි මේක අද්දකීම් සමග පරිණත වෙන දෙයක් නිසා कोई भी टकवात में मोहत्तु लाभा करने पुलों ने एक नहीं है हाँ नादक में क्या नहीं मगी जीवित है तुले रखा गत युद्ध यार मुकद हेतु मैं आलू परंपरा वे कतुवेला मैं करने दे मीठे खालीं काटवात हम बूंदने मैं कहाँ रे दुर्लभ मैंने क्या टेया मैं का परिश्रम गारंगे आने दोने मुकद मैं का मैं के तीना
යම් යම් සරල දේවල් කීපයක් පුර තමයි නාදගම තියෙන්නේ. එකක් තමයි ඕගොල්ලන් නොදෙනුවත්ම ඕගොල්ලන් ගිහිල්ලා බොහොම මේ ගෙදර ඉඳන් සින්දුවක් අහනවා නැත්නම් තමයි ගෙදර යාළුවොත් එක්ක සෙට්ලා සින්දුවක් අහනවා වගේ ප්‍රසංගයක් මේක. ඉතින් මේකේ තියෙන සමහර දේවල් වෙනස් වුණොත් එහෙම මේ ප්‍රසංගය නැති වෙනවා. ඒකෙන් හින්දා නාදගම කියන්නේ මඩන රැකගන්න ඕන දෙයක්. මම විශ්වාස කරනවා මේ ඉන්න හැම දෙනාම මේ ගමන තුල ඉන්නවා. මොකද නාදගම කියන්නේ අපිට අයිති දෙයක් නෙමෙයි. මීට පස්සේ අලුත් පරම්පරාව ආවි. ඒ ඔක්කොටම නාදගම ඉඩ තියෙවි. කොටිම මාන්වත් මේ ඉන්න අපිවත් නෙමෙයි නාදගම කියන්නේ. නාදගම කියන්නේ සංකල්පයක්. ඒකින්ද මේක රැක ගන්න ඕනේ.